ඇත්තටම විදුලි බල ඉංජිනේරුවන්ගෙන් වැඩි පිරිසක් අකමැති පුනර්ජනනීය විදුලි බල උත්පාදන ක්‍රම මොනවාද? හිරුවෙලිය සුළඟ වර්ෂාව උදම්රළ හා භූෂ්ණත්වයේ ස්වභාවික ප්‍රභව වලින් කීපයක්. මෙම ප්‍රභව භාවිත කළද ක්ෂයවන්නේ නැහැ. ඒ නිසායි පුනර්ජනනීය කියලා කියන්නේ. මින් බොහොමයක් ඇත්තටම අපට ඉතා හොඳින් ලැබෙනවා. විශේෂයෙන් හිරුවෙලිය. නමුත් අපේ රටේ විදුලි ඉංජිනේරුවන්ගෙන් බොහෝ දෙනෙක් මෙතෙක් ක්‍රියාත්මක වී ඇත්තේ තාප විදුලි බලාගාර ඉදිකිරීමටයි. ඉන්ධන හෝ ගල් අඟුරු ඒ අතර ප්‍රධානයි. අපේ රටේ විදුලි බල මණ්ඩලයේ බලධාරීන් පායන කාලය ගැන ඉතා හොඳින් දන්නවා. ජනවාරි පෙබරවාරි මාර්තු අපේ රටේ ජලාශවල ධාරිතාවේ අඩුම ගානේ 50%කින් විතර පහළ වැටෙනවා. මේ කාලයට මෙතෙක් ක්‍රියාත්මක වුණේම විදුලි කප්පාදු කරලා හදිසි මිලදී ගැනීම සිදු කිරීමයි. හදිසි මිලදී ගැනීම වලට සූදානම් පෞද්ගලික ඩීසල් බලාගාර තියෙනවා. හදිසියට ගත්තට ඒවා මාර ගිවිසුම්. හදිසිය ඉවර වුණාමත් සමහර විට වසර දෙකක් යනකම් මේවට මුදල් ගෙවිය යුතුයි. මේ මාෆියාව නිසායි නව බලාගාර ඉදිකිරීම පමාවීම සහ පුනර්ජනනීය විදුලි බලයට යන්න බොහෝ දෙනෙකු අකමැති වීමට හේතුව. මේ තත්ත්වය තවත් උග්‍ර වී ඇත්තේ ඩීසල් හිඟකමයි, ඩීසල් මිල ඉහළ යාමයි. දැන් රට පුරාම රෑට ඇත්තේ අඳුර. පැය ගණන් විදුලි කප්පාදු කරනවා. හොඳ වෙලාවට ඉංග්‍රීසි හෝඩියට අකුරු 26ක් විතරක් තිබුණේ. ඊට වැඩියෙන් තිබුණා නම් තව තව කලාප හදලා විදුලිය කපයි. ඇත්තටම මේ වෙලාවේ විදුලිය කැපීමද අමුතු හැන්දකින් බෙදෙන බවක් පේන්න තියෙනවා. කොහොම හැඳිවලින් බෙදුවත් අන්තිමට දුප්පතාගේ ගෙදර විදුලිය කැපුණම අද භූමිතෙල් ලාම්පුවක්වත් පත්තු කරගන්න විදිහක් නැහැ. ඒ භූමිතෙලුත් හිඟ නිසායි. ඉටිපන්දම් වල මිලත් ඉහළ ගිහිල්ලා. අපොස උසස් පෙළ දරුවන්ව රැට අඳුරේ තියෙන එක මොනතරම් සාපරාදිද කියලා හිතන්න ඕනේ. ඇත්තටම විදුලි බල බණ්ඩලයේ බලධාරීන්ටත් විදුලි බල ඇමතිතුමාටත් මහජන උපයෝගිතා කොමිසමේ අයටත් අපට කියන්න තියෙන්නේ ලැජ්ජයි කියලා පමණයි. ලංකාවේ සියලුම රෝහල්වලට මේ වෙනකොට අමතර විදුලිය සැපීමේ පහසුකම් විදුලි ජනන යන්ත්‍ර ලබා දීලා තියෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. එහිදී ඒකට අවශ්‍ය කරන වැඩ සහ උපදෙස් මූලික ක්‍රියාමාර්ග ඒ ලබා දීලා තියෙනවා. ඒක මේ අවස්ථාවෙත් ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපිට මං නැවතත් මතක් කරන දේ තමා අපේ අභියෝගයේ සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය කරන ඉන්ධන ලැබීම මං හිතනවා සාර්ථක කර ගැනීම වැදගත් වෙනවා. අපිට ඉන්ධන සැපයුම් කරන ආයතන මේ සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමුඛතාවය දීලා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.